අද අපි පියුරු පිළිකා වලට කරන ශල්මේ ප්‍රතිකාර එහෙම නැත්නම් ඔපරේෂන්ස් මොනවාද කියලා හඳුනා ගැනීමක් කරගන්න උත්සාහ කරමු. පියුරු පිළිකාවක් අපි හැමෝම දන්නවා වැළඳුණාට පස්සේ ඒකට කරන්න තියෙන ප්‍රථම සහ මූලිකම ප්‍රතිකාර ක්‍රමය තමයි සත්කම ශල්‍ය කර්මය. එතකොට මේ පියුරු පිළිකා වලදී කරන ශල්‍ය කර්මය කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි අපි පියුරුවට මොකද්ද කරන්නේ? පියුරු පිළිකාව සඳහා දෙවනුව ඒ පැත්තේ එම පියුරු තියෙන පැත්තේ කිහිල්ල ප්‍රදේශයේ තියෙන වසා ගැටිති වලට කරන ප්‍රතිකාරය ශල්‍ය ප්‍රතික්‍රමය මොකද්ද කියන එකත් බලපානවා. එතකොට ඉස්සෙල්ලාම අපි කතා කරොත් මේ කිහිල්ල කුද්දටි වලට කරන ප්‍රතිකාරය ඉස්සර කාලේ නම් සියලුම කිහිල්ල ප්‍රදේශයේ තියෙන වසා ගැටිති එහෙම නැත්නම් කුද්දටි සුද්ධ කිරීමක් කර අපි ඒකට කියන ඇක්සෙලරේටඩ් ක්ලියරන්ස් කියලා. නමුත් අද කාලේ එහෙම කිරීමේ අවස්ථාවයක් හුඟක් දුරට පැන නගින්නේ නැහැ. අපි මූලික කරන පරීක්ෂණවලදී තහවුරු වීමක් සිදු වුණොත් මැමෝග්‍රෑම් පරීක්ෂණයේදී සහ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයේදී කිහිල්ල කුද්දටි ප්‍රදේශයට තවමත් පිළිකා සෛල පැතිරීමක් නැතයි කියලා දැනගත්තොත් අපිට කරන්න පුළුවන් සෙන්ටිනල් නෝඩ් පරීක්ෂණේ එහෙම නැත්නම් මේ ඩයි පරීක්ෂාව මගින් කුද්දටි සාම්පලයක් ලබා ගැනීමෙන් ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. එතකොට සියලුම කුද්දටි අයින් කිරීමෙන් ඇක්චුලි ක්ලියරන්ස් එකකින් ඇතිවන දීර්ඝකාලීන සංකූලතා සියලුම සියල්ලක්ම පාහේ වළක්වා ගන්න පුළුවන්. දෙවනුව මේ පියුරුවට කරන ප්‍රතිකාරය මොකද්ද? බොහෝ දුරට ජනතාවගේ මතය තමයි පියුරු පිළිකාවක් වැළඳුණා නම් එතනින් එහාට කරන්න තියෙන එකම ඔපරේෂන් එක තමයි සම්පූර්ණයෙන්ම පියුරුව අස් කරනවා කියන එක. එහෙම නැත්නම් මේ මැස්ටෙක්ටමි එකක් කරනවා කියන එක. නමුත් අද කාලේ බොහෝ දුරට මේ පියුරු පිළිකා ලෝගින්ට මැස්ටෙක්ටමි එකකට නොගිහින් එහෙම නැත්නම් සම්පූර්ණ පියුරුව අස් කිරීමක් නොකර ප්‍රතිකාර කර ගැනීමට අවස්ථා උදා වෙලා තියෙනවා. ඉතින් මේකේ ක්‍රම කීපයක් තියෙනවා. මේකේ මූලිකම ක්‍රමය තමයි මේ වයිඩ් ලෝකල් එක්සිෂන් කියන එක. ඒ නැත්තම් ඒ පියුරුවේ තියෙන පිළිකාවත් කොටස විතරක් අයින් කරලා සුව කරන එක. නමුත් මේක රඳා පවතිනව කොතරම් දුරට මේ සාර්ථක වෙනවද කියන එක ඒ තියෙන පියුරුවේ ප්‍රමාණයත් තියෙන පිළිකාවේ ප්‍රමාණයත් සංසන්දනය කරලා බැලුවාම. මොකද සමහරක් විට පියුරු ඉතුරු කළා කරන ඔපරේෂන් එකේදී පිළිකාවේ ප්‍රමාණය වැඩි නම් ඒ පිළිකාව අයින් කරාට පස්සේ ඉතුරු කරපු පියුරුව අනිත් පැත්තේ පියුරුවත් එක්ක සංසන්දනය කිරීමේදී විකෘති තත්ත්වයක් ස්වභාවයක් පෙන්වුම් කරන්න පුළුවන්. ඒ නිසා ඒක වළක්වන්නත් අපිට දැන් ක්‍රම උදා වෙලා තියෙනවා, අපිට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ එක ක්‍රමයක් තමයි මේ චෙස්ටෝල් පර්ෆොරේටර් ෆ්ලැප්ස්. එහෙම නැත්නම් මේ පියුරුව ආශ්‍රිත තියෙන උදර ප්‍රදේශයේ හා උරස් ප්‍රදේශයේ තෙල් සහ පටක මේද පටක සහ සම යොදාගෙන මේ අයින් කරපු පිළිකාවෙන් ඇතිවන හිඩැස පියුරුව තුළ නැවත පුරවා සකස් කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් අපි මේ ඒවට විවිධ නම් භාවිතා කරනවා ශල්‍ය කර්මවලදී අයිකැප් මයිකැප් ටීඩැප් එල්ටැප් කියලා. ඉතින් මේ අනුව ඒවා ඔක්කොම තීරණය වෙන්නේ පිළිකාව පියුරුවේ තිබෙන ස්ථානය අනුව. ඒ අනුව අපිට තීරණය කරත හැකි පිළිකාව අයින් කර ගැනීමේ පිළිකා විතරක් අයින් කරාට පස්සේ ඇතිවන හිඩැස පුරවන්න වඩාත්ම සුදුසු ක්‍රමය කුමක්ද කියලා ඔබේ ශල්‍ය වෛද්‍යරයාට තීරණය කළා. එතකොට පියුරුවත් සම්පූර්ණයෙන්ම ඉතුරු කළා, පිළිකාවත් අයින් කළා, කිසිම විකෘති ස්වභාවයක් පියුරුවේ ඇති නොකර සාමාන්‍ය ස්වභාවයෙන් කියන්නේ අනිත් පැත්තේ පියුරුවට සමාන හැඩයකිනුත් ප්‍රමාණයකිනුත් තමන්ගේ පිළිකා තිබ්බ පියුරුවත් ඉතිරි කරගෙන තමුන්ට පිළිකා වෙන සුව වීමේ හැකියාව අවස්ථාව වෙලා ඇදි වෙලා තියෙනවා. දැන් ඊට අමතරව එතකොට මේ කිසි කෙනෙකුටම මේ පියුරු වස් කරන්න උවමනා වෙන්නේ නැද්ද? ඒකත් ප්‍රශ්නයක්නේ. නමුත් එහෙම නැහැ. පියුරුවේ පිළිකාවේ තියෙන භයානකකම අනුව ඒකේ තියෙන ප්‍රමාණය අනුව සහ අනිත් සාධක අනුව සමහරක් විට ඔබේ වෛද්‍යරයා තීරණය කරන්න පුළුවන් නැහැ මේකට හොඳම ක්‍රමය තමයි පියුරු වස් කරන එක කියලා. නමුත් මේ පියුරු වස් කරන්නම තීරණය කරත් අපිට දැන් ක්‍රම උදා වෙලා තියෙනවා පියුරුවක් නැවත නිර්මාණය කරන්න. ඒකෙදී සමහර වෙලාවට අපි මේ පාවිච්චි කරනවා ස්කින් ස්පෙයරින් මැස්ටෙක්ටමි. ඒ කියන්නේ ඒකෙන්දී මේක සමේ පවතින පියුරුවේ සමේ පවතින රෝගයක් නෙවෙයි, පියුරු පටකල පවතින රෝගයක්නේ පියුරු පිළිකා කියන්නේ. එතකොට පියුරුව තියෙන සම අපි අයින් කරන්නේ නැහැ. ස්කින් ස්පෙයරින් මැස්ටෙක්ටමි එකද අපි කරන්නේ පියුරුවේ
තනපුඩුවත් ඊට යටින් තියෙන පියුරුවේ සීලුම පියුරු පටකත් අයින් කළා නැවත පියුරුවක් නිර්මාණය කරන රෝගියාගේම මේද පටක හා සමේ පටක වලින් ඒ අපිට පටක ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් අපිට උදරයේ ප්‍රදේශයේ තියෙන මේද පටක හා සමේ පටක ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අපේ පිටේ තියෙන පටක ලබා ගන්න කරන්න පුළුවන් අපේ එකට ELD flap කියලා. එහෙම නැත්නම් අපිට තවත් ක්‍රමයක් තියෙනවා මේ nipple sparing mastectomy කියන එක. මේ nipple sparing mastectomy එකේදී අපි තනපුඩුවත් ඉතුරු කරනවා. සියලුම සමත් ඉතුරු කරනවා. ඇතුලේ පියුරු පටක පමණක් සියල්ලක්ම අයින් කරනවා. එතෙන්දිත් අපිට මේද පටක හා සමේ පටක අරගෙන නැවත පියුරුවක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එතනදී ඇත්තටම මේ රූප රාමුවෙන් පෙනෙයි කිසිම විදිහකින් වෙනසක් හොයන්න බෑ කැරලක් හිටින්නෙත් නෑ පියුරුවේ ඔපරේෂන් එකක් කරයි කියලා නමුත් ලෙඩාගේ සම්පූර්ණ පිළිකාව තිබ්බ පියත්තේ සම්පූර්ණම පියුරුව අපි ඉවත් කරලා තියෙනවා එතකොට දැන් අපි ක්‍රම කීපයක් කොහොම මේ වයිඩ් ලෝකල් ඔක්සිජන් එහෙම නැත්නම් වයිඩ් ලෝකල් ඔක්සිජන් එකෙන් පස්සේ ඇති කරන හිලස පුරවන්න අපි චෙස්ට් වෝල් පර්ෆොරේටර් ෆ්ලැප්ස් පාවිච්චි කරනවා ඊට පස්සේ අපි පාවිච්චි කරනවා මේ නැවත සම්පූර්ණ පියුරුවක් සකස් කිරීමේ හැකියාවකුත් තියෙනවා එතකොට ගැටලුව මත වෙන්න පුළුවන් මේ අපි දන්න කෙනෙක් ඉන්න පුළුවන් දැන් මේ ඔපරේෂන් කරලා සම්පූර්ණ පියුරු අස් කරලා ඉවරයි. හුඟක් කල් ගත වෙලා දැන්. දැන් ඒ ආයෙට මොකක්වත් අපිට උදව්වක් කරන්න බැරිද නැවත ඒ පැත්තේ පියුරුවක් හදාගන්න බැරිද කියන එක. ඒකට උත්තරේ නෑ. පුළුවන්. අපිට තාමත් ඒ වෙලාවට උදව් කරන්න පුළුවන්. මොකද කාන්තාවකට පියුරුව අහිමි වෙනවයි කියන්නේ ඕ කෙනෙකුට අතප්පයක් හැංගිල්ලක් අහිමි වෙනවා වගේ තත්ත්වයක්. කාන්තාවක් වීමේ ස්වභාවය කාන්තාවගේ හැඩය පවත්වා ගැනීමටත් ඔවුන්ගේ මානසිකත්වයේ යථා තත්ත්වයෙන් පවත්වා ගැනීමටත් කොන්ෆිඩන්ස් එකක් self confidence එක develop කරගන්නත් හා සමාජයට මුහුණ දීමටත් මේ தත්ත්වය උදව් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ යම් කාලයකට කලින් පියුරු අස් කළා පිළිකාවක් නිසා හෝ යම් හේතුවක් නිසා පියුරු අස් කරලා තියෙන කාන්තාවක් වුණත් අපිට ඒට උදව් කරන්න පුළුවන්. ඒ අයට අපිට ශල්‍ය කර්මයක් වගේ නැවත ඔවුන්ගේ අනිත් පැත්තේ පියුරුවට සමාන ගැළපෙන පියුරුවක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. අපිට ඒ හැකියාව පහසුකම් තියෙනවා. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.